කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සීග්‍රේන් මේවන පිට ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිර යාමේ අවධානමකට ලක්ව තිබෙනවා. එම රෝගී තත්වයට කුඩා දරුවන් ගොදුරු වීමේ ඉඩක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සඳහන් කරන්නේ තව දුරටත් දුරස්ථභාවය තබා ගැනීමට පියවර ගන්නා ලෙසටයි. මේ දිනවල කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා විශේෂයෙන්ම ළමයි අතරත් පන්තිවල මොන්ටිසෝරිවල ඉන්ෆ්ලුවෙන්සා තියෙන දරුවෝ වැඩිවීමක් දකිනවා දැන් මෙතනදී රෝග ලක්ෂණ විදියට උණ ඇඟපතරි දෙන එක කැස්සෙන් බිරිස්සාව වගේ රෝග ලක්ෂණ තමයි මූලිකව දකින්නේ සමහර ළමයි අපි දැක්කා උණයි ෆිට් එකයි පවා හැදිලා ඇවිල්ලා තියෙනවා හෙම්බිරිස්සා කැස්ස උණ තීද්දි අපි පෞගේ කාලේ හිතුවේ කොවිඩ් කියලා හැබැයි මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සාත් මම හිතන්නේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා ඒක නිසා අපි දැනුවත් වෙන හොඳයි මොකද තාම ලේසියෙන් ඉන්ෆ්ලුවෙන්සත් පැතිරෙන්න පුළුවන් අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම තවදුරටත් පුළුවන් තැන්වලදී ක්‍රියාත්මක කරනවා නම් හොඳයි දුරස්ථභාවය තවදුරටත් තියාගන්න පුළුවන් නම් අත් දෙක සෝදනයක ළමයි පන්තිවලේ තවදුරටත් මාස්ක් එක දානවා නම් හොඳයි ඒ ළමයෙක්ට රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදර තියාගන්න මාත්‍රාවට 90 පමණක් පැරසිටමෝල් ලබා දෙන්න ලා උණු වතුරෙන් මද රස්නේ වතුරෙන් තෙමලා උණ අඩු කරගන්න බලන්න දියර ආහාර වැඩිපුර ලබා දෙන්න ස්වභාවික දියර ආහාර ඊට අමතරව ඒ දරුවන්ට විවේකය ලබා දෙන්න ඒ මගින් ඉක්මනටම සුව වෙනවා හුස්ම ගැනීම අපහසුවක් හරි ඒ දරුවට ලෙඩ පාටක් තියෙනවා නම් කන්නේ බොන්නේ නැත්නම් රෝහලකට යන්න